හරි අපි ඒතිකේ පින්තූර බලලින්මුද? මේ මණ්ඩක් පාමලනේ මෙන්න අර සුළඟේ පාවෙන බීජවල ලක්ෂණ ඉතා කුඩා බීජ තියෙන්නේ නේද පුතේ? ඉතාම කුඩා බීජ සහැල්ලුයි සහැල්ලුයි නේද? මෙන්න මකුළුවා බලන්නකො පාද අටක් තියෙනවද නැද්ද කියලා තියෙනවනේ පාද අටක් මකුණත් හරි මකුළුවා මකුණා එයය කුමියෝ නෙවෙයි ඔමේ දිවි මකුළුවා ලස්සනම මකුළුවෙක් දිවි මකුළුවා මෙන්න පළඟැටියා පාද හයයිනේ පාද හයයි डेंगू मधुरुआ गेन ने या गोड़ा पिलावट इन्ने दहावाल खाले डेंगू मधुरुआ होंगे आप ही इलाक प्रश्न वाले आम आहार गहनी में यहाँ पूर्व වලට අදාළ නොවන ඔන්න නැවතත් තව රවුම් කරන්න එකක් මේ තියෙන්නේ නොවන රවුම් කරගන්න නොවන අදාළ නොවන කරුණ වන්නේ පහතේ වාතරින් කුමක්ද දේශීය පමණක්ද දේශීය දේශීය ආහාර පමණක් දේශීය ආහාර පමණක් ගැනීම एक यहापुरुद्धक ने वे ने ने द एक निकांग एक यहापुरुद्धक ने वे एक आपी अनुगमने कराना उन्हें काफी ना देगी यहापुरुद्धक ने महुम अलंकार करेगे नहीं मसाला हाँ योद्धागनुला बन एक महुम क्रम या पहात देखते मैं मैस्म हांडी तो आओ मुकद्दे ब्लैंकेट मैस्म ब्लैंकेट मैस्म आईडी न्यूनतावे दिशा गलगंडे नाम रोगी तत्वे वैलंदी मेन वैलकी बट गतिव तो आहार है लुनु सहित आहार करने में मुहूर्त मालू लुटी है ने मुहूर्त मालू आईडी नहीं आईडी तीमें ने मुहूर्त कैम हो गया ये ना मुहूर्त मालू कैम हो तब टा आईडी ले बिना हरे අපි යමු ඊළඟ ටිකට හරි සර්විස් එකට උත්තරේ මොකද්ද? ආ 20ට උත්තරේ මුහුදු මාළු. right වර්ෂාව සමග අකුණු සැර ඇතිවන විටක ආරක්ෂාව සඳහා අප විසින් ගත යුතු නිවැරදිම ක්‍රියාමාර්ගය කුමක්ද? අකුණු සැර තිබෙන වෙලාවක වස තුලම රැඳී සිටීම නිවස තුල වූද පාවහන් පයලා සිටීම පොළව සමග සම්බන්ධතාවලින් වැළකී සිටීම ලෝහ වර්ග ඇල්ලීමෙන් වැළකී සිටීම නිවැරදිම සම්බන්ධය මොකද්ද මේ පොළව සමග සම්බන්ධතාවලින් වැළකී සිටීම ඔව් අනිත් ඒවත් නිවැරදි අනිත් උත්තර තුනත් හරි හැබැයි අපි මෙතන ගන්න ඕන නිවැරදිම පොළව සමග සම්බන්ධතාවලින් වැලකී සිටීම ඒ මොකද පුතේ ඒ පොළවටනේ ඒ අකුණ වදින්නේ නේද පොළවත් පුරට තමයි ඒක ගමන් කරන්න එන්නේ නේද අකුණේ හැටි එහෙමයි පොළවට යන්න ඕන නමුත් ද අපි පොළවට සම්බන්ධ වෙලා හිටියොත් සමහර වෙලාවට අපේ හරහා පොළවට ඒක යන්න පුළුවන් නේ ඒ නිසා පොළවයි සම්බන්ධය වැලකී සිටින්න ඕනේ ඒ කියන්නේ ඇඳක් උඩ පුටුවක් උඩ ඒ වගේ දේවල් පහත දැක්වෙන්නේ දීවරයන් විසින් භාවිත කරන උපකරණයකි මේක මොකද්ද පුතේ දැන් ඔන්න මේ මේ උපකරණේ ගන්නේ බෝට්ටුවේ වතුර පිරෙනවනේ සමහර ලාඩ චූටි චූටි මේ ගුල් තියනවා ලීක් වෙනවා ඉතින් බෝට්ටුව ඔරුවේ මේ වතුර පිරෙනවා ඒ වෙන වතුර අයින් කරන්න තමයි මේ උපකරණය ගන්නෙ මේක නිකන් අර මේ ගැලුමකින් උනත්
හදාගන්න පුළුවන් මේක ගැලුමක් ගැලුමක් දෙකට පළල වගේ මේකට කියන්නේ දියහලුව කියලා දියහලුව පෝච්චිය නෙමෙයි කොක්කන නෙමෙයි මඩිය කියන්නේ නෑ ඒව නෙමෙයි සර් කොක්කට කියන්නේ මොකද්ද කොක්කන කියන්නේ පුතේ මේ ඒක කෘෂිකර්මාන්තයේදී යොදා ගන්න එකක් නේද මඩිය නම් දීවර කර්මාන්තයේදී යොදා ගන්න අර සමහර විට ඒකේ විවිධ දේවල් දාගෙන යන්න ගන්න හරි ඒක පින්තූර බලමු අපි මෙහි රූපික නිරූපණයෙන් අදහස් වන්නේ ගින්නක් ඇති විය හැකි බවය ගිනි ගිනි දැල්වීමෙන් අනතුරුදායක බවයි ඔව් ගින්නක් ඇති වෙන්න එකක් නෙවෙයි ගිනි දැල්වීම අනතුරුදායක බවයි ගිනි දැල්වීම අනතුරුදායක බව ගිනි ගන්නාද නෑ ඒව නෙවෙයි ගින්නේ නෑ ගිනි ගනි දැල්වීම අනතුරුදායක බව හොඳයි එහෙනම් අපි ඒ ටිකේ පින්තූර බලමු अपे शरीर මුදුමාළුවල තමයි අයිඩින් තිබෙන්නේ. මේ අකුණක් ලස්සනයි නේද අකුණක් ඒ උනාට උස ගස්වලට තමයි අකුණු වදින්නේ. එතන ඒ පොළවේ තිබෙන උසම තැනට තමයි අකුණ පපිත වෙන්නේ. දැක්කද මේ ගහකට වදින හැටි? ඒක රෝස පාට. මේ තියෙන්නේ මේ අර මං කිව්වේ දීවර කර්මාන්තයේදී යොදා ගන්නා දේවල්. දියහලුව ඔරුවේ වතු වහින උපකරණ. දියහලුව දැක්කද? මෙන්න මඩිය. මඩිය ලොකු දැලක් නේ. මේ ප්‍රශ්නෙට අපි කතා කරාද නැහනේ හරි අපි බලමු ඊළඟ ප්‍රශ්න ටික රූපික ප්‍රකාශනයක තිබුණ නැහැ ඒක ඕන නැහැ රූපයක් කියනවා කොහොමද මෙම රූපේ දැක්වෙන ඇටවුම වන්නේ මේ රූපේ තියෙන ඇටවුම මොකද්ද කියලා චුම්බකයයි විදුලි චුම්බකයක් නේද විදුලිය ලැබෙන විට චුම්බකයේ ක්‍රියාත්මක වෙනවා නේ නැති වුනහම ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඇනේකින් හදලා තියෙන කොයිල් කම්බිය ඕන නේද ඔයාලා දන්නවා පොදු වාහනයක ගමන් කරන මගියෙකු වශයෙන් හැසිරිය යුතු හා පවත්වා ගත යුතු යහපත් පුරුද්දක් නොවැළැක්වේ ගමන් කිරීම වෙනවා මෙතන නොයන රවුස්ට නොවන් පාපුවරුවේ ගමන් පාපුවරුවේ ඔව් පාපුවරුවේ ගමන් කිරීම නේද යහපත් හැසිරීම පුරුද්දක් නොවන එක පාපුවරුවේ ගමන් කිරීම සර් මට 22 23 ප්‍රශ්න වල උත්තර කියන්න පුළුවන්ද ඊවෙනි ප්‍රශ්නේද 22 23 22ට දියහලුව පළවෙනි එක 23 තුන්වෙනි එක හරි හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්න 2 3ට අනාරක්ෂිත අවස්ථාවක් ලෙස සැලකිය නොහැකි ඔන්න නැවත රවුම් කරන්නේ නෝ නොහැකි
සැලකිය නොහැකි අවස්ථාව තෝරන්න. අනාරක්ෂිත අවස්ථාවක් නොවන එක. ගං වතුර අවස්ථාවකදී දිය නෑමට යාම උරුපැදීමට යාම අනාරක්ෂිත අවස්ථාවක් නොවන්නේ. වාහන තදබදය ඇති අවස්ථාවක මාරුවීම. ඔව්. දැන් පයින් ගමන් කරන විට පාරේ වම්පසින් ගමන් කිරීම අනාරක්ෂිත අවස්ථාවක් තමයි. අකුණු අවස්ථාව ඔය එක අනාරක්ෂිතයි. ගම් වතුර අවස්ථාවකදී දිය නෑමට යාම උරුපැදී ඔය එක අනාරක්ෂිතයි. නොවන්නේ. වාහන තදබදය ඇති අවස්ථාවක පාර හරහා මාරු වීම තදබදයක් තියෙන වෙලාවක ඒකත් අනාරක්ෂිතයිනේ එහෙනම් මේකේ ඕනම නේද මේ පොඩි වැරදීමක් ඕ හැම පිළිතුරු ඕන එකක් ගහුවත් ඒකට හරියක් දා ගන්න ඕන ඔක්කොම අනාරක්ෂිතයි right හැමෝටම හරි දාන්න අවස්ථාවක් තියෙන එක ඕන කෙනෙක් නේද ඔන්න හැකි අවස්ථාවක් නේද ඒකේ ඔක්කොම හරි ඔක්කොම හරි බිලී පිත්ත භාවිතා කරන්නේ මසුන් අල්ලා ගැනීම යාපනය කොටුව පිහිටා ඇත්තේ උතුරු පළාතේ උතුරු පළාතේ गमन अनापुर कैडेन මාළුපාන මේ තියෙන යාපනයේ කොටුව සර් අපිට පේන්නේ පේනවා සර් යාපනයේ කොටුව යාපනයේ තියෙන යාපනයේ ගියොත් මේක බලන්න යන්න පුළුවන් ගාලු කොටුව වගේම තමයි සර් අපිට පේන පාරමාරු වෙන එකක් නේ प्राथमिक बाल मोहिना सकपोर्व भावित करनु लबाने අධිවේගී මාර්ගයේ अनुतु वलट मूलिक हेतु अधिक प्रियदावने मेहि अत्ते ऐतिहासिक वटिनाकमक अति स्थान गालु नीलपाट पुवरुवक තුල සුදු පාට ත්‍රිකෝණයක් තුල පෙන්වා ඇති පහත මාර්ග සංඥාවෙන් ප්‍රකාශ වන්නේ පදිකයන් මාරුවන ස්ථානය. පදිකයන් මාරුවන ස්ථානය. ඔව් පදික මාරුව පදිකයන් මාරුවන ස්ථානය.
ඉදිරියෙන් කියන එක එන්නේ කහපාට පුවරුවක තිබුණොත් විතරයි. කහපාට පුවරුවක තමයි ඉදිරි. හොඳයි. එන අපි ඒ ටිකේ පින්තූර බලමු. මේ තියෙන පුතේ සකපෝරුව. මෙන්න සකපෝරුව. සකපෝරුවෙන් තමයි වළං හදන්නේ. මේක කරකැවෙනවා නේද? සකපෝරුව කරකැවෙනවා. अरे मैं राजलिया के होटल या साहा वाला राजलिया होटल मैंने गिरवा के होटल या पाद बलन कुकुला के मैं भी किया है मात्तल है देवन जाते अंतर गुआं तो टुकल है बंडार नायक गुआं तो टुकल एक पालेवनी लंका के प्रथम अंतर जाते गुआं तो මේ අධිවේගී මාර්ගවල නේද උපරිම යන්නේ 100ටනේ යන්න පුළුවන් පැයට කිලෝමීටර් 100යි ඊට වඩා වේගෙන් ගියොත් තමයි අනතුරු සිදු වෙන්නේ හරි අපි බලමු ඊළඟ පාඩක බලන්න මෙතන පුතේ ජලය මිශ්‍ර වූ जालय मिश्र ऊ भूमि तेल भाजने एम मिश्रणे देखे आकार रूपे वाणी भूमि तेल पुते पावेन पावेन देवनी एक भूमि तेल बारे नडुनिसा पावेन जालय बार वेडिनिसा जाटते नहीं देखे एने गेले वीम सदहा वडा उचित उपकरणे पालवेनी क्रीडा उत्सव पवत्न क्रीडावा नोआने वाहन धावन तरंग हरी प्रमाण गणाम कर ला लखन तिहेन दागन पुलवा लखन तिहेन लाकड़ू दा गणती है हैंग बिसी ना मैं आई सर सर प्रश्न भी सिपाही ने तो दिए ने प्रश्न भी सिपाही दिए ने तीस नामे आती है ना नहीं नहीं प्रश्न तिहाक कहती विजी पहाई सर दिए ने एना तिहे विजी आता पीन को आगन बलन ओ दहाई दाने तीन ने आ दहाई कोला दोला दातुन दातर पालो दासे दात दार दाने विस्तर 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 वि
31 32 33 34 35 නෑ පුතේ ප්‍රශ්න 10 ඉඳන් 39 එතකොට ප්‍රශ්න 30ක් තියෙනවා 25 නෙමෙයි ප්‍රශ්න 30ක් ප්‍රශ්න 30යි ප්‍රශ්න 30ක් තියෙනවා 30න් තමයි දාගන්න ඕන හොඳේ හොඳයි එහෙනම් අපි ගණිතයේ කොටස බලමු පළවෙනි එක බලන්න 40 ප්‍රශ්නය රටාවේ ඊළඟ සංඛ්‍යා දෙක පිළිවෙලින් ලියන්න 2960 2970 2980 2990 එහෙනම් ඊළඟ එක 3000 ඊළඟට තාහිස්සනක් තියෙනවා 3010 3010 මේ එතෙන්ට එන්නේ 3010 3010 හරි ලකුණු දෙකයි ඊළඟ එක 41 දී ඇති භාග සංඛ්‍යා අවරෝහණ පටිපාටියට දක්වන්න අවරෝහණ ඔය තියෙන එක ඔය විදිහටම අවරෝහණ පටිපාටියට ඒ කියන්නේ පුතේ එන්න එන්න අඩු වෙන්න ඕන නේද එහෙනම් විශාලම එක හොයාගනිමු 4න් 1ද 10න් 1ද 4න් 3ද 4න් 2ද විශාලම එක 4න් 3 නේද 4න් 3 විශාලයිනේ ඊළඟට 4න් 4න් 2 4න් 1 අවසානයේ තමයි 10න් 1න් 10න් 1 ඔන්න අවරෝහණ පටිපාටිය ලිව්වා බොහොම ඔන්න මේ කොමාවක් දාන්න පුළුවන් එන්න එන්න කුඩා වෙනවා ඔව් ඒත් ලකුණු දෙකයි 42 පැණිබීම බෝතලයක පැණිබීම මිලිලීටර 400ක් අඩංගු වේ අම්මා පැණිබීම බෝතල් පහක් ගෙදර ගෙනාවාය පළවෙනි ප්‍රශ්නේ අහනවා ඒකේ 42 එක ඇය ගෙනා මුළු පැණිබීම ප්‍රමාණය හොයන්න එහෙනම් 400 ගුණ කරන්න ඕන පහෙන් අපි 400 පහෙන් ගුණ කරලා බලමු 400 පහෙන් ගුණ කරලා බලමු නේද ඇයි 400 පහෙන් ගුණ කරන්නේ එක බෝතලයක මිලිලීටර් නේද ඒක නිසා ඒ වගේ පහක ප්‍රමාණය හොයන්න අපි පහෙන් ගුණ කරමු මිලිලීටර් බිංදුවයි බිංදුවයි 20යි මිලිලීටර 2000යි හැබැයි මුළු පැණිබීම ප්‍රමාණය අතන ලීටර මිලිලීටර වලින් තමයි පෙන්වන්න ඕනේ ලීටරක් තියෙනවා මිලිලීටරක් තියෙනවා කොහොමද පෙන්වන්නේ 2000 ලීටර 2යි මිලිලීටර නේද ওই විදිහට තමයි පෙන්වන්නේ 2.3 තේරුණාද? හරි මේ හදන විදිය හොඳයි මෙතෙන්ට ලකුණු 2යි. ඊළඟ දෙවැනි එක බලමු. 1යි කුඩ 250 බැගින් එම ප්‍රමාණය කී දෙනෙක් අතර බෙදා දිය හැකිද? 1යි කුඩ 250 බැගින් එහෙනම් පුතේ මේ ඔක්කොම පැණිබීම තියෙනවනේ මිලිලීටර 2000ක් මේක 250ෙන් බෙදන්න
නේද? 205න් බෙදමු අපි. හරි. බෙදලා බලමු. අය නැත්තම් මෙහෙමයි. 250 දැන් 1000ට 250ව 4ක් තියෙනවනේ. නේද? එහෙනම් 2000ට 250ව කීයක් තියෙනවද? 1000ට 4යි 2000ට 250ව යන්න. उत्तर देना लाकड़ों एक मुल पेनबी अम्मा हार सी बोता पहाना दिदहासाव मिल लीटर अथवा दिदहासा एक मिलीलीटर लीटर वाली लीवो में भी दिया है, नहीं तो देसी ये पाने ये वाला देदाह सत्ता आटाक दिया है, लेसी, हो गया इतने का लाख रुपए का दाम हुआ, इलाके प्रश्न है मितुराल सीवु देने किन्नो एकाए कुटे रुपया तुंसीय बैगी नेकतु कला मुदली एकाए तुंसीय बैगी नेकतु करनो हाथरा देने किन रुपया हाथली है बैगी नेपल के लिए हाथरा गानो नेद एकसीय पनाह बैगी देलुम के लिए देखा गानो मिलती के ना इतुरु मुदला सीवु देना आतर सामसे बेदागा ताईमत आईमत बेदागा मुखाते बैने मितुरान सीव देने की नो मैंने यालू हाथर देना मैं हाथर देना गाव तीये ना वार रुपया तुंसी ये बैगी मैं आठ तुंसी आई मैं आगा तुंसी आई मैं आगा तुंसी आई मैं आगा तुंसी आई ऐसा कोण कुते मैं मुदले एकतु करेगा नो एक ऐसे तुंसी ये वा हाथरा एकतु कराने नो तुंसी ये वा हाथरा बालू मापी किये रुपया हतलिया बैगिन एप्पल गिरी हतराक गानो हतलिया बैगिन हतराक गानो हतलिया हतरे हतरे गुण कल बाल හතරවරක් බිඳුව බිඳුවයි හතරවරක් හතර 16යි ඇපල් වලට 160ක් යනවා ඇපල් වලට රුපියල් 160ක් යනවා නේද දෙනුම් වලට බලමු කොච්චර යනවද කියලා 150 බැගින් දෙකක් 150ව දෙකක් කීයද ලේසි රුපියල් 150 දෙකින් ගුණ කරාම කීයද එන්නේ ලේසි हारसिया कसिया हटा है तुम सी है हार सी है हटा ये ना पालेवे नहीं प्रश्न का उत्तर है हाथलिस तूने पालेवे नहीं प्रश्न का उत्तर यार हार सी है हटा है यार हार सी है हटा हार सी है हटा हार सी है हटा क्या नहीं एप्पल साहा दोड़ाम क्या नहीं बट ये मुद्दा है एप्पल वाले टा हाथली है गाने हाथरा गान में एक कसिया हटा क्या ना एकसीय पनाह गाने देखा गाना तुलसी आप क्या ये एप्पल देलू मुल एकसीय है क्या तुलसी है एक तो ग्राम हार सी है देवनी प्राप्ति मुकाद्दा हाँ एक का एक उटा लेबिन मुदला कोपो मन्दे इतनी विधि है तो एक का एक उटा किया क्लेबिन वाले के लाह दें पुते इदाद देसी है ये मेकाट्टी दावती बुन मुलु मुदल मेकेन पालतुरु वगैरह हार सी है टाप क्या अब पाल ए प्रमाणे आडू करम එදා 200 න් 400 හට කඩු කරලා බලමු කීයක් ඉදිරිය වෙනවද කියලා. ආ. බිංදුවේ බිංදුවක් බිංදුවක්.
බිංදුවෙන් හයක් බෑ මේ 10න් හයක් හතරක් මෙතන දැන් තියෙන 11 11න් හතරක් කීයද 7යි නේද 7යි රුපියල් 740ක් දැන් මේ දෙන මේ හතර දෙනා ගාව තියෙනවා මේක බෙදා ගන්නවා ඔව් මේක බෙදා ගන්නවා එක්කෙනෙකුට නේ සම සමව බෙදා ගන්න ආයෙන අපි 740 744න් බෙදමු බෙදුවද ඔයාලා බෙදුවද කතා කරන්නේ නැහැ බෙදුවා සර් ආ 14යි ඔව් 14යි 37 8ට 8යි හයි කිතිරි වෙනවා දෙකක් කිතුරුයි 185යි ඔව් 185 රුපියල් 185ක් වෙනවා එකයි කුට ලැබෙනවා 185 නේද 740 හතරෙන් බෙදලා බලන්න 185යි මේකට ලකුණු 2යි මේකටත් 2යි හරිද හරි නැවත අපි පොඩ්ඩක් බලමු පුතේ ඒ ගාන නැවත චුට්ටක් බලමු ඔන්න යාළුවෝ හතර දෙනෙක් හිටියා මේ යාළුවෝ හතර දෙනා ගාව 300 බැගින් තිබුණා 300 ව හතරක් 1200ක් තිබුණා නේද ඒ 1200 දැම්ම එක්කෙනෙක් ගාව තියෙනවා ඒ 1200න් ඒ කට්ටිය ගන්නවා ඇපල් සහ දෙලු ඇපල් ගෙඩි හතරක් ගන්නවා දෙලුම් ගෙඩි දෙකක් ගන්නවා දෙලුම් ගෙඩි දෙකට රුපියල් 300ක් ගියා 150 ව දෙකක් නේ ඇපල් ගෙඩි හතරට 40 ව හතරක් 160ක් ගියා 300යි 160යි 460ක් ගියා දැන් ඔන්න 1200න් 460ක් වියදම් වෙලා ඉවරයි 1200න් 460ක් වියදම් වුණා කියන්නේ අපි අඩු කරන්න එපා අඩු කරාම 1200න් 460 අඩු කළාට පස්සේ එනවා 100ක් දාවේ 740 නේද ඊට පස්සේ දැන් 740 මොකද කරන්නේ ඒ ඉතුරු මුදල නැවත මේ කට්ටිය සමසේ බෙදා ගන්නවා ඒ කියන්නේ 740 බෙදන්න ඕන 4 නේ ඔව් 740 4ෙන් බෙදුවාම ආවා රුපියල් 185 ලේසි නේද කතාවක් තියෙනේ කතාව අපි හෙමිට විසඳගෙන යන්න තියෙනවා හොඳයි 44 බලමු සමන් කියන ළමේ තම මව සමග චිත්‍රපටියක් බලන්න යනවා චිත්‍රපටියක් සිනමා ශාලාවට ගියේ උදේ 9:50ට පෙරවරු 9:50ට ගියේ කීයටද ගියේ 44 පෙරවරු ඒ කියන්නේ උදේ 9:50ට ගියේ 10ට 10යි 9:50 කියන්නේ 10ට 10යි පෙරවරු 10යි 10ට තමයි ආරම්භ කළේ චිත්‍රපටිය 9:50ට ගියාට තා විනාඩි 20කට පස්සේ නේ 9:50 ඉඳන් විනාඩි 20ක් තියෙනවනේ 10යි 10යි ආරම්භ කළ චිත්‍රපටිය පෙරවරු 5:00 10යි 2:00 10 වෙනකන් තිබුණා පෙරවරු 10යි 10ට ආරම්භ කළ චිත්‍රපටය පස්වරු 2:00 10 වෙනකන් තිබුණා නේද 2:00 10ට තමයි ඉවර වුනේ ඕන් චිත්‍රපටයේ විකාශය වූ මුළු කාලය සොයන්න ආ චිත්‍රපටය විකාශනය වූ මුළු කාලය
මෙතන චිත්‍රපටයේ විකාශනය වූ මුළු කාලය හොයනනම් 10යි 10 ඉඳන් 2යි 10ට මෙන්න මේ ටික ඕන බලන්න. 10යි 10 අගණන් කරලා බලන්න. 2යි 10 24 වරනස්. ඔව් 11යි 10 12යි 10 1යි 10 2යි 10 පැය 4යිනේ ගිහින් තියෙන්නේ. පැය 4යි මිනිත්තු ගානේ. ඔව් පැය 4යි. එහෙනම් පළවෙනි ප්‍රශ්නේට උත්තරේ පැය 4යි මිනිත්තු මිනිත්තු නෑ බිංදු. චිත්‍රපටයේ විකාශනය වූ කාලයනේ. මෙයා මේක මෙතේ මේ වෙලාවේ මෙතෙන්ට ගියාට චිත්‍රපටය පටන් ගත්තේ 10යි 10යි. 2යි 10ට ඉවරයි. එහෙනම් මේ කාලය පැය 4යි. පැය 4යි. उत्तर හැබැයි දැන් ඕන අපිට චිත්‍රපටයේ විකාශනය වූ මුළු කාලය. එතන පැය 4 විතරයි මිනිත්තු නෑ. චිත්‍රපටයේ අවසන් වූ වෙලාව පැය 24 වරණතුට අනුව ලියන්න. මේ තියෙන අවසන් වූ වෙලාව පැය 14යි 32යි පැය ඕනේ නෑ නේද? පැය ඕනේ නෑ. 14යි 32යි 10යි. हाथ